साजन्यो नसो सम्बद्ध जायते महातेरा विवंदना। ससु नंबर एकलुकल महिमे संद अपवत्वी वदाल श्रीलंका रामंज महानिकाये अनुनायक दुरंदर श्री कल्याणी योगाश्रम संस्थावे प्रधान अनुशासक त्रिपिटक विशारद महाकम्मठानाचार्य श्री जिनवंश ज्ञानाराम वंशावतंश महोपाध्याय शासन ध्वज सद्धर्म वागीश्वराचार्य अति पूजनीय नाउयने अर्यधम्म महास्वामींद्रयानन वहन्सेगे पुण्यात्मे जीवितये उतुम बोसद्गुण मिसे गौरवेन सिहिपत् करमु। महा तेरा विवंदना। लग्दिव बुदु ससुनेहि मैतकाले पहलवो पर्याप्ति प्रतिपत्ति प्रतिवेद शासनयन तुल मेनविन तम उतुम प्रौज्या जीवितय एकालोकमत् करगत् परार्थवो लोक शासनिक मेहवरहिद जीवितय कपकल मैत इतिहासेहि बुदु ससुनेहि मुदुन्मल कडवन्व वेडसिटि गौरवनीय नाउयने अर्यधम्म महास्वामीन वहन्सेगे श्री नामयट अपगे गौरवपूर्वक उत्तमांग नमस्कारय वेवा। इताम कुडा कलपटन पुदुमाकार बोसत गुण प्रकटकल अप कथानायकयानन वहन्सेगे मुलु जीवितयम लोकवासी सत्वयाट आदर्शयक् मेन्म आशीर्वादयक् वूवा नोअनुमानयि। ई उतुम बोसत् गुण ऐसीमेन सिहिपत् किरीमेन पवा सित सतन तुल धनवन सोय अप्रमाणयि। मेदिग हरेने ए अप्रमाणवु गुण कदंभेन अल्पवूत सारांश गतवूत उतुम बोसत चरितये पियसटहन किहिप्यक पमने। मे संधा इता गौरव बहुमानेन युतुव अदहस्तक्वन अमरपुर महानिकाये महानायक अति पूजनीय कोटुगुड धम्मावास नाहिमियंटत् श्री कल्याणी योगाश्रम संस्थावे महालेखकाधिकारी त्रिपिटकाचार्य अति पूजनीय कहगोल्ले सोमवंश स्वामीन वहन्सेटत् नाउयन अरण्य सेनासनाधिपति कर्मस्थानाचार्य पूजनीय अंगुलगमुवे अरियनंद स्वामींद्रयानन वहन्सेटत् गौरवनीय स्वामींद्रयानन वहन्सेगे बालसोयुरु डीएमयूबी दिशानायक महात्माटत् अपि पुण्यानुमोदना प्रार्थना करमु। पूजाच पूजनीयानं एतं मंगल मुत्तमं कियला अपे तथागत बुदुरजानन वहन्से महामंगल सूत्र देशनावेदी सुविशेषी देशनावक पवत्तल तियेनो पिदीयुत्तं पिदीम देलव दिवनुवट सह निवनट कारणयक् कियन एक पहदिली करनो पिदीयुतु उतुमं अतुरिं पिदीमी सुविशेष लक्षण एति उतुमंत कियनव सिल्वताय गुणवताय नैनवताय बहुसुत तनत्ताय केला अपि व्यवहार करनो
සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් උතුමෝය. ධ්‍යාන අභිඥා විපස්සනා ලාභී උතුමෝය යන ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා තමයි මේ කියන ශ්‍රේෂ්ඨ ගුණයට ඇතුළත් වන්නේ. අපවත් වී වදාළ අතිපූජ්‍ය පාද නා වූයේ අරිය ධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ පිදේ යුත්තන් අතුරෙන් සුවිශේෂී උතුමන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ මවපියත් බොහෝම ආගමට දහමට ශාසනයට ලැබි අවංක බත්‍යාදරින් ගුණධර්ම දියුණු කරපු දෙදෙනෙක්. ඒ මව අකාලේ අභාව ප්‍රාප්ත වුණා. පියා තමයි දරුවෝ ටික හදාවදාගෙන ගුණධර්මත් දියුණු කරගෙන කටයුතු කළේ. ඉතින් ස්වාමීන් වහන්සේගේ මහානකමට පූර්ණ අවසරයේ පියතුමා සතුටෙන් ලබා දුන්න බව ඔබ අප කොයි කවුරුත් මේ වෙනකොට දන්නවා. ඒ මාහිමියන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන්ම පහළ වෙච්ච කෙනෙක්. ඒ මාහිමියන් වහන්සේගේ ගුණ සීමාවක් කරන්නට පුළුවන් කමක් නැහැ. අප්‍රමාණ ගුණවලින් සමන්වාගත වූ උතුමන් වහන්සේ නමක්. කුඩා කල පටන්ම මේ ශාසනික ගුණ තමයි ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ දියුණු කරගෙන තිබුණේ. ඒ ස්වාමීන් වහන්සේගෙන් ශාසනයට සිදු සේවය මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ වචනේ සංවරයි, ගමන සංවරයි, පැවැත්ම සංවරයි, දේශනාව සංවරයි, ඒ වගේම දේශනාව මනෝහරයි. ඒ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගත්තු භික්ෂූන් වහන්සේලාද දායකකාරකාදීන්ද අප්‍රමාණයි. ලංකාවෙත් ලෝකයේ සෑම රටකමත් අතිපූජ්‍ය නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ යන නාමය කියනකොටම කවුරුත් දන්නව. උන්වහන්සේට කවුරුත් සැලකුව වන්දනා මාන කළා, පූජා සත්කාර පැවැත්තුවා. අපි අතිපූජ්‍ය නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අර පොතටත් වඩා වටිනා කෙනෙක් වුණා. මොකද පොතේ තියෙන සාමාන්‍ය කෙනෙකුට ලබා ගත යුතු දැනුම පමණයි. නමුත් මේ ස්වාමින් වහන්සේගෙන් අපට ලබා ගන්න තිබෙන දැනුම සීමාවක් වුණේ නැහැ. ඊ තරම් ගත යුතු දේවල් තිබුණා. අස්ථානීය කිපෙන්නේ නැහැ. ඒ වගේම කෑකෝ ගහන්නේ නැහැ. අසංවර කමක් නැහැ. හැමෝටම කරුණාවෙන් මෛත්‍රියෙන් අවවාද අනුශාසනා කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය උන්වහන්සේට ගෞරවය පුද කරමින් තිගරු අනුනායක දුරෙන් පිදුම් ලබන්නට යෙදුණා. ඒ වගේම යෝගාශ්‍රම සංස්ථාව ඉදිරි පැවැත්ම පිළිබඳව අතිපූජ්‍ය කඩවැද්දෝ ස්වාමින් වහන්සේ විමසූ කල්ලි කියා සිටි ඉදිරි කටයුතු කොහොමද කියලා. එතකොට අරිය ධම්ම ස්වාමින් වහන්සේ ඉන්නවනේ කියලා. එතකොට ඒ අරිය ධම්ම ඉෂ්ඨවරයන් වහන්සේ සමග කතාබස් කරලා මේ සීලු කටයුතු අඩුවක් නැතුව කරගෙන යන්න කියලා උන්වහන්සේ සිහිපත් කළා. එතකොට ඒ ස්වාමින් වහන්සේලාත් පුදුම බලාපොරොත්තුවක් තිබුණේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ ගැන. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක දුරයත් යෝගාශ්‍රමාධිපති දුරයත් පිරිනැමුවා. ගල්දුව අරණ්‍ය සේනාසනයේ දීර්ඝ කාලයක් වැඩ ඉඳගෙන මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කළ අධ්‍යාපනය ලබා දුන්න දායකකාරකාදීන්ට අවවාද අනුශාසනා කළා. ආරණ්‍ය සේනාසනයේ දියුණුව පිණිස කටයුතු කළා. යෝගාශ්‍රම සංස්ථාවේ සීලුම සේනාසනයන් කෙරෙහි හිත යොමු කරමින් කටයුතු කළ අපේ යෝගාශ්‍රම සංස්ථාවට අනුයුක්ත සේනාසන 300ක් පමණ තියෙනවා. විදේශගතවල් වලත් විහාරස්ථාන 12ක් පමණ දැනට පිහිටුවලා තිබෙනවා. ඒවා කෙරෙහි දවවා දනුශාසනා ලබා දෙමින් ඒ මාහිමියන් වහන්සේ කටයුතු කළා. අධිකාරේන කතේන සුද්ධ චේතසා අරිය ධම්ම මහාතේරෝ පාපුනාතු සිවං පදංති. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා තුළ වැඩිම ධර්ම බහුශ්‍රුතතාවක් තියෙන කෙනා විදිහට උත්තමයා විදිහට සටහන් තැබෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට පිරිනමිච්ච සුවිශේෂතා පහ අතර බහුශ්‍රුතානං අග්ගෝ ආනන්දෝ, ධර්මයේ විනය පිළිබඳව බහුශ්‍රුත අය අතර ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි තැන. බහුශ්‍රුත කියලා කියන්නේ බොහෝ ඇසෝ පිරූ තැන් ඇත්තේ යමෙකු තුළද ඒ බහුශ්‍රුත. එතකොට ඒ
ශාසන වංශකතාව එහෙම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ ඉඳලා 2600 ගානක් ඇදී එන මේ භූමිකාව තුළ ශාසනික භූමිකාව තුළ සුවිශේෂී චරිත සටහන් අපේ මතකයට නැගෙනවා. දක්ෂය ලෝකේ ඕන තරම් ඉන්නවා. සුවිශේෂී දක්ෂය විවිධ ක්ෂේත්‍රයන්ට ප්‍රවීණයෝ බොහෝ ලෝකේ ඉන්නවා. ගුණහපත්කමත් එක්කලා බෝසත්කමත් එක්කලා බහුශ්‍රුතාව ගොඩනැගෙනවා නම් අගේ අන්න එක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුකූලව සැබෑ දක්ෂයා. ඉතින් එහෙම සලකලා ගත්තට පස්සේ අපේ ශ්‍රී ලාංකීය ශාසනික වංශ කතාවෙහි ගත්තට පස්සේ එබඳු නොයෙක් සුවිශේෂී දක්ෂතා විශේෂ සටහනක් තිබූ ශාසන වංශ කතාවේ ශ්‍රී ලාංකීය සුවිශේෂී චරිත තියෙනවා. ඉතාමත්ම කුඩා ශික්ෂා පදේ ඉඳලා ආරක්ෂා කිරීම පිළිබඳව හිරියොත්තප්ප ගුණ දෙක ඥානවන්ත කුලපුත්‍රයින්ට චිත්තසංතාන තුළට යොමු කිරීමේ පුරෝගාමීත්වය අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ නායක ස්වාමින් වහන්සේ තමයි සිද්ධ කළේ. ශාසනයෙහි පුනර්වර්ධනයක්. එතකොට ඒ ශාසන පවුලෙහි ශ්‍රේෂ්ඨම ක්‍රියාකරු විදිහට කඩවැද්දු ජිනවංශ මාහිමිපාණන් වහන්සේගෙන් සහතික වුණේ අතිපූජනීය නාවුනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ චරිතාපදානය, උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ක්‍රියාකාරකම් අර බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට වික්ත, විනීත, විසරද, බහුශ්‍රුත, ධර්මදර, ධර්මානුධර්ම පටිපන්න. මෙන්න මේ කියපු ගුණාංග ශාසනයේ ඉදිරියට රැකගෙන යන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ පිහිටිය යුතු මෙකී ගුණාංග මෙවකට අසාමාන්‍ය විදිහකට යම් උතුමෙකුට පිහිටියා නම් ඒ උතුමන් කිහිප දෙනා අතරේ අප ගුරු දේවෝත්තම අතිපූජනීය නාවුවිනේ අරිදම නායක ස්වාමීන් වහන්සේ සිටින වග නිකාය භේදයකින් තොරව, ගිහි පැවිදි භේදයකින් තොරව, ජාතික ජාත්‍යන්තර භේදයකින් තොරව ගුණයට ගරු කරන ධර්ම විනය තේරුම්ගත්තු හැම දෙනෙක්ම අවිවාදයෙන්ම පිළිගන්නවා. අපවත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ නිකායාන්තර භේදයකින් තොරව ලක්වාසී සියලු සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා ඇසුරු කළ බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මඩිහේ මහා නාහිමියන් මෙන්ම කොටුගොඩ ධම්මාවාස වත්මන් අමරපුර මහානිකායේ මහානායක මාහිමියන් ඒ අතර විශේෂයි. ගරුතර ස්වාමීන් වහන්සේගේ මේ නිකායාන්තර සාමග්‍රිය වත්මන් සංඝ පරපුරට සපයන්නේ විශාල ආදර්ශයක්. බුදුහාඳුරුව මතක් කළා මගේ ශාසනයේ දිගට පැවතීමට අවශ්‍ය අරකී අග්‍රශ්‍රාවක මහාශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවක ඒකට තමයි අපි වැටෙන්නේ. අරියධම්මහාමුදුරුවෝ ගැනනේ ප්‍රකෘති ශ්‍රාවක ගණයට ශාසනයේ දිගට පවත්වගෙන යන සංඝ පිරිස. එහෙමනම් අන්න ඒ අවිච්ඡින්නව ආ සංඝ පිරිසට අයිති ස්වාමීන් වහන්සේ නමක් තමයි නා උයනේ අරියධම්ම නායකහරු. උන්වහන්සේ සීලවන්තයි, ගුණවන්තයි, ප්‍රතිපත්තිගරුකයි. ත්‍රිපිටකයේ උන්වහන්සේට කටපාඩම්. ප්‍රතිපත්තිගරුකයි. මම කාලයක් ආශ්‍රය කළා බුරුමෙට උන්වහන්සේ වැඩිය විට බුරුම බෞද්ධයන් හරියටම රහතන් වහන්සේ නමකට වගේ සැලකුවේ. ලංකාවෙත් එහෙමයි. වැදගත් දායක භවතුන් තමන්ගේ නිවෙස්වල වස්වස වගෙන උන්වහන්සේට අප උපස්ථාන කළ හැටි අපිට හොඳට මතකයි. ඉතින් උන්වහන්සේ සිහිපත් කරලයි මේ අද මේ පින්කම් සිද්ධ කරන්නේ මේ පින්වතු. එතකොට ඒක තමන්ට පිනක්. සිල්වත් ගුණවත් කෙනෙකුට බුදුහාමුදුරුව මතක් කළේ ඒකයි.
සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී සංග පෙළපතක්. ඒ සංග පෙළපතේ එක පොරුකක් තමයි නාව්‍යනේ අරිය ධම්ම නායක හාමුදුරුවෝ. ප්‍රතිපත්තිගරුක මහතෙර නමක් බණ භාවනා කළා, හොඳට හිතුව දැන උගත්කම තිබුණ. රටේ නොයෙක් තැන්වල ගියා, දේශ දේශාන්තරවලත් උන්වහන්සේ වැඩම කළා. දුටු කෙනෙක් පහදින ස්වරූපයක් කතා කිරීමත් බොහොම සංවරශීලී. උන්වහන්සේ දැකල පැහැදිලා මහණ වෙච්ච අති විශාල පිරිසක් ඉන්නවා දැන උගත්. ඒ වගේම උන්වහන්සේ ඒ ඒ ආරණ්‍ය සේනාසනවල වැඩි හිටිය. කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානාදී තැන්වලහෙම ඉතින් එබඳු උත්තමයන් වහන්සේ නමක් වෙනුවෙන් අපි සිහිපත් කිරීම, ඒ ගුණ සිහිපත් කිරීම, ඒ ගුණ අපි අන් අයට කියාදීම, අපිත් පිළිපැදීම, ඒක තමයි නාව්‍යනේ අරිය ධම්ම නායක හාමුදුරුවන් වහන්සේට කරන ඉහළම සැලකිලි. ගෞරවනීය අනුනායක මාහිමියන් වහන්සේ සමත පූර්වාංගම විපස්සනාවට දැක් වූ විශේෂ කැමැත්තට උන්වහන්සේගේ පෙරපිනට බුරුම රට මහා කර්මස්ථානාචාර්ය පා අවුක් ආචින්න සයාඩෝ ස්වාමීන් වහන්සේ සම්මුඛ වීම ගරුතර ස්වාමීන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතය ආධ්‍යාත්මිකව බබලවාලන්නට සමත් වුණා. මුළු ත්‍රිපිටකයේම අටුවා ටීකා සහිතව කටපාඩම් කළ අපගේ මාහිමිපාණන් වහන්සේට විසුද්ධි මාර්ගයට අනුකූලව සැකසුණ ඒ පාඅවුක් භාවනා මාර්ගය සියලු අභිඥා අෂ්ට සමාපatti දසකසින සහිතව සංඛාරූපේඛා දක්වා දියුණු කරගන්නට උපකාරී වුණා. මේ හැකියාවන් මූලිකව උන්වහන්සේ ප්‍රගුණ කරගත්තේ බුරුම රටේදී. එහිදී භාෂා පරිවර්තනයෙන් උපකාර කළ වත්මන් නාව්‍යන සේනාසනාධිකාරී භාවනා කර්මස්ථානාචාර්ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ අත්දැකීම් මාහිමියන් වහන්සේ ගැන කරුණු විවරණයේදී අපට මහත් උපකාරී වුණා. ඉතින් අපේ නාවෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතය සලකලා බැලුවොත් එහෙම ඒ සීලාදී ගුණාංග මේ ජීවිතේ ආරම්භ වෙච්ච නෙමෙයි. සංසාරයේ පටන්ම ආරම්භ කරගෙන පවත්වාගෙන ආපු ගුණාංග ප්‍රමා විශාල ප්‍රමාණයක් ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තිබුණා. ස්වාමීන් වහන්සේගේ උප්පත්තියට පෙර ආටුව මේ කරුණු පෙන්නුම් කළා. පියතුමා රුවන්වැලි මහා චෛත්‍ය රාජාන් වහන්සේ අභියසදී වැඳුම් පිදුම් කරන අවස්ථාවේදී දේවතාවෙක් පියතුමාට පෙන්නුම් කළා, අන්න පින්වත් දරුවෙක් පිළිසිඳගත්තයි කියලා. ඒ කාරණාවලින් පෙන්නුම් කරයේ සංසාරයේ පාරමී පූර්ණය කරපු පින්වත් දරුවෙක් පිළිසිඳගත්තා. එන්න අනතුරුව ස්වාමීන් වහන්සේ කුඩා වයසේ අතදරුවා කාලයේදී පෙර බව දක්නා නුවණක් පහළ වුණා. තමාගේ පෙර ජීවිතයන් දකින්න ලැබුණා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අපි අතින්ම කියනවා, මම මේ මොකටද පහළට ආවේ? මේ ඉහළ ලෝකෙන්න මං වාසය කළේ. ඒ වෙලාවේ මතක් වුණාලු, අනේ මම මේ පහළ ලෝකෙට ආවේ මහණදම් පුරන්ඩ, සිල් ගුණ පුරන්ඩ, සම්බුදු ශාසනය තුළ ගුණධම් පූර්ණය කරන්ඩ. මේ කුඩා අත දරුවා ඉපදිලා දවස් කීපයයි. මේ වාගේ පෙර බව දක්නා ශක්තියක් ස්වාමීන් වහන්සේට මුල් කාලයෙන් මතු වුණා. ඉන් අනතුරුව ඒ ජීවිතයේ අවුරුදු 7-8 කාලය වෙනකොට ස්වාමීන් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා, තමා කුඩා දරුවා කාලයේදී මෛත්‍රී භාවනාවක් වඩනවා. ඇඳවඩ ඉඳගෙන පරියංක භාවනා වඩා පරියංකයේ පිහිටුවාගෙන මෛත්‍රී භාවනා වඩනවා. ඒ වෙලාවේදී අහසේ ඉන්නවා වාගේ විශාල සමාධියක් ලැබිලා තියෙනවා. සමාධි ආලෝකයේ කාමරේ පිරීලා තිබිලා තියෙනවා. මේ අපේ නොදන්නවා වුණාට ගැඹුරු සමාධියක්, සංසාරේ පූර්ණයේ කරගන්නා ලද
ගුණධර්මයන් නිසා ලැබිච්ච ගැඹුරු සමාධියක්. ඒ වෙලාවේ මෛත්‍රී සමාධිය මත උනේ. මම හිතනවා අපි අහලා තියෙන ආකාරයට ඒ ධ්‍යාන සමාධියක් අවුරුදු 8 දී තමයි මේ කුඩා දරුවාට මේ සමාධිය පහළ වෙලා තියෙන්නේ. අහසේ ඉන්නවා වාගේ වෙන්නේ ආලෝකයේ පැතිරලා තියෙනවායි කියලා කියන්නේ. ඒ ආලෝක නිමිත්ත තමයි පටිභාග නිමිත්තයි කියලා කියන්නේ. ඒ පටිභාග නිමිත්තේ හිත සමාධි කරගෙන පැයක්මාරක් වෙන අරමුණු වලින් තොර වෙන්න පුළුවන් කියලා කියන්නේ මේක ධ්‍යාන සමාධියක්, ගැඹුරු සමාධියක්. ලෝකයේ බොහෝම දුර්ලභ පිරිසකට ලැබෙන සමාධියක්. ඉතින් මේ කුඩා වයසේදී මේ වාගේ සමාධියකට හිමිකම් ලැබපු මේ දරුවා එන අනතුරුව වයස අවුරුදු 16 17 වෙනකොට මීටත් වඩා දහමින් හොඳට පෝෂණය වෙලා තියෙනවා. ඒ දහමෙන් ශක්තිමත් භාවයට පත් වෙලා තමයි හැඟීම් පහළ වෙලා තියෙන්නේ. මම මේ ගිහි ජීවිතයේදී මේ භාවනාවන් වඩලා මෙච්චර සැපයක් මගේ ජීවිතයට ලැබෙනවා නම් පැවිදි බිමටපත් වුණාම කොච්චර හොඳ සැපයක් ලැබෙනවද, මේ වාගේ සංකල්පනාවක් පහළ වෙලා තමයි මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි බිමටපත් උනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පුණ්‍යාත්මී උපත සිදුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉමිහාමිනේ ගම නම් ග්‍රාමයේහි ගම් ප්‍රධානී දිසානායක මුදියන්සේලාගේ කළු බණ්ඩාර නම් වූ ගුණවත් නැනවත් පියාණන්ට සහ මානින්ගමු ගෙදර පුංචිමණිකේ නම් සත්ගුණවත් මෑණියන්ට ලැබෙන තුන්වන පුත්‍ර රත්නය ලෙසින් ගරුතර ස්වාමීන් වහන්සේට සොහොයුරු සොහොයුරියන් 8 දෙනෙකි. ගිහි කල ඉතා කුඩා වියේ පටන් උන් වහන්සේ ගත කළ ශීල සම්පන්න ගුණ සම්පන්න දිව්‍ය උතුම් බෝසත් සලකුණුම පසක් කරන්නක් විය. මේ උන් වහන්සේගේ බාල සොහොයුරු DMUB දිසානායක මහතාගේ මතකයයි. අතිගෞරවනීය නා වූනේ ආර්ය ධම්ම මහා ස්වාමීන් වහන්සේ අපවත්ති දැනට අවුරුදු 2ක් සම්පූර්ණ වෙනවා. අපි උන්වහන්සේගේ ගුණ නිරන්තරයෙන්ම ආදර්ශයට අරගෙන සමරන්න ඕන. ඒ වගේම උන්වහන්සේ වැඩ සිටි කාලයේදී කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නට තරම් වරදක් උන්වහන්සේ අතින් සිදු වෙලා නැහැ. අවුරුදු ගණනාවක් මම සම්හන්සේ ආත්‍රේ ගත කළා, ධර්මයක් ඉගෙන ගත්තා. විනය වශයෙන් උන්වහන්සේගේ ශික්ෂාපද වශයෙන් අන්තිම කුඩා ශික්ෂාපදය වන දුෂ්කට ශික්ෂාපදේවත් කැඩෙනව මම කවදාවත් දැකලා නැහැ. ඒ තරම් ආදර්ශමත් විදිහට සීලවන්තව උන්වහන්සේ වැඩවාසය කළා. ඒ වගේම උන්වහන්සේ අපට ආදර්ශමත් වුණා වගේම අනුකම්පාවෙන් අවවාද අනුශාසනා කරලා තියෙනවා. ඒවා අපි බොහෝ දුරට අනුගමනය කරනවා. ඒකයි අපට ගන්න තියෙන උන්වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශයෙන් ගත යුතු එකම දේය. උන්වහන්සේ අපට උගන්වලා තියෙනවා ගමනක් යන අවස්ථාවේදී කුරා කුහුඹියෙකුටවත් කරදරයක් හිංසාවක් නොවේවා කියලා පතන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන මුණ ගැහෙන සෑම දිනෙක දෙසම බලන අවස්ථාවේදී සුවපත් වේවා, නිදුක් නිරෝගී වේවා වෙත්වා කියලා එහෙම අනුශාසනා කරලා තියෙනවා. ආහාරයක් ගන්න අවස්ථාවේදී කුඹුරු කරන තැන පටන් බත වේලා අනුභව කිරීමට දෙන අය දක්වාම මෛත්‍රී වඩන්ඩ ආහාර පිළප්පාසා ඒ විදිහේ අනුකම්පාවෙන් අපට ආදර්ශය දීලා තියෙනවා. උන්වහන්සේ බුද්ධ ශාසනයට පහළ වුණු මිනිරුවණක් පෙර මහ රහතන් වහන්සේලා
යම්මාකාරයකට සංවරශීලීව සීලවන්තව වැඩ සිටියා නම් එවැනිම චරිතයක් උන්වහන්සේ අනුගමනය කළා. එනිසා සංසාරයේදී උන්වහන්සේ බුදුබව පතන බව විශේෂයෙන් අපි දැනගෙන තියෙනවා. ඒට පාරමී පිරීම තමයි උන්වහන්සේගේ චරිතය උන්වහන්සේ අනුගමනය කරන්නේ. ඒ නිසා මතු සංසාරයේ ආත්මයක් ආත්මයක් පාසා උන්වහන්සේගේ පාරමිතා ගුණ තව තව දියුණු කරගන්නට උන්වහන්සේට ශක්තිය වාසනාව ලැබේවා. ධම්මේන නේන මති සිද්ද මුදාචිතේන බුද්ධාදි වත්තු ගත චින්ත පසාදිතේන තේරාසභෝ අරිය ධම්ම යතින්ද නාතෝ සම්බෝධි ඥාන මදිගත් චතු සාදු සාදු. උන්වහන්සේගේ සුවිශේෂත්වය අපට ක්ෂේත්‍ර ගණනාවකින් විස්තර කරන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම ගත්තොත් උන්වහන්සේගේ මුළු පැවිදි ජීවිකාවම බණපොතක්. උන්වහන්සේගේ සියලුම අනුශාසන ඒ සියල්ලම බණපොතක්. උන්වහන්සේගේ පැවිදි ජීවිතය ඇතුළේ තිබිච්ච උතුම් ගුණාංග සමීප වාස්ත්‍රයේ නිශ්චය කරපු අපි දන්නවා. ඒ ගුණාංග මතු වෙන්නේ බණපොතේ ඇතුළාන්තයයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. කඩවැද්දවිජිනවංශ නායක ස්වාමීන් වහන්සේ අපේ අනුනායක ස්වාමීන් වහන්සේ කටපාඩම් දෙනකොට උන්වහන්සේ තමයි නතර කරන්නේ. මොකද හේතුව ඒ තරම් ඉඳගෙන ඉඳලා පාඩම් දෙනවා ඉවරයක් නෑ. උන්වහන්සේ හැම වෙලාවටම කියන්නේ අපිත් උන්වහන්සේගෙන් ධර්ම කරුණු ඕන තරම් විශේෂයෙන් අභිධර්මයේ සම්බන්ධයෙන් කරුණු විසඳාගෙන තියෙනවා. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට පොතේ පේලිටික් ගණන් කරගත්තට පස්සේ පඬිතු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇස් දෙක වහගෙන ඉඳගත්තට පස්සේ ඒක නිකන් අහසේ ඇඳලා තියනා වගේ අර ඔක්කෝම පේලියට චිත්තසංතානය තුල ධාරණය වෙලා මතුවෙලා වචන මගින් ඉස්සරහට එනවා මතුවට එනවා. ඒ නිසා එහෙම සුවිශේෂී ධාරණ ශක්තියක් මෑත භාගයේ පහළ වෙච්ච අර මුලින් කියවෙච්ච ස්වාමින් වහන්සේලා දෙනම හැරෙන්නට පිහිටියා නම් පිහිටියේ අතිපූජනීය අප ගුරුදේවෝත්තම නාවුවිනි අරියධම්ම නායක ස්වාමින් වහන්සේට පමණයි. ඒ නිසා උන්වහන්සේට ඒක පිහිටලා තිබුණ මේ ජීවිතයේත් උන්වහන්සේ භාවනාව බහුලව භාවිත කළා. ඒ භාවිත කිරීමට අමතරව දැන් සාමාන්‍යයෙන් භාවනා කරලා ධර්මඥානයක් දියුණු කරගන්නවා, ධර්මය දරා ගන්නවා. හැබැයි උන්වහන්සේ දැන් අපි අවුරුදු 5කින් ගියා නම් උන්වහන්සේට මතකයි අපි නැවත ගල්දුවට ආපු දවස. ඒ කල්ඇතු ආපු දවස දන්නවා. අපි නාවුවිනට ඊට ඉස්සෙල්ලා ඇවිල්ලා ගිය දවස උන්වහන්සේ දන්නවා. ඉතින් ඒව උත්සාහයෙන් මතක තියාගන්නේ නැහනේ. අන්න ඒක තමයි මම කිව්වේ මේ අනුනායක ස්වාමින් වහන්සේට ඒ ධාරණ ශක්තිය ඒ සසරින් තමයි පිහිටලා තිබුණේ. උන්වහන්සේ සංඝ සභාවේදී ගල්දුවේදී දවසක් මතක් කරනවා, මට අභිධර්ම පිටකයෙහි ධම්මසංගණි ප්‍රකරණය කියන මේ ග්‍රන්ථය කටපාඩම් කිරීමට ගත වුණේ දින 19යි කියලා. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට ගත්තොත් එහෙම ඕකේ පිටුවක් දෙකක් කටපාඩම් කරගන්නත් බෑ දවස් 19කට සාමාන්‍ය කෙනෙකුට. ඒ නිසා ඒ අසාමාන්‍ය ධාරණ ශක්තියක්. ගාක් තැන්වලදී අටකතා ග්‍රන්ථවලත් සෑහෙන ප්‍රමාණයක් උන්වහන්සේ කටපාඩම් කරලා තිබුණා. අර අපේ බණ පොතේ සම්භාවනීයත්වයෙන් සලකන ජාතක භාණක, අභිධර්ම භාණක, දීඝනිකාය භාණක, දීඝ භාණක, මජ්ඣිම භාණක, සංයුත්ත භාණක, අංගුත්තර භාණක, කුද්දක භාණක කියලා සඳහන් වෙන මේ සියලුම ගුණාංග සුදුසුකම් අපේ නායක ස්වාමින් වහන්සේගේ චිත්තසංතාන අභ්‍යන්තරය තුළ තිබුණා. ඉතින් ඔය විදිහට ගත්තාට පස්සේ අර බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගේ තියෙන සුවිශේෂී දුර්ලභ ලක්ෂණ ධර්මදර බව, ධර්මකාතික බව, ගුරුවරයාගේ අවවාදයට කීකරු වෙන බව, ආකල්ප සම්පත්‍ය, විනය දර බව, මේ සෑම එකකින්ම පරිපූර්ණ බුද්ධාංකුර ජීවිතයක් විදිහට තමයි අපි ඉතාමත්ම ගෞරවයෙන් හැමදාමත් සිහිපත් කරන්නේ අතිපූජනීය නාවුවිනි අරියධම්ම අනුනායක ස්වාමින් වහන්සේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ වදාළ පරයාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. පරයාප්ති කියලා කියන්නේ අර විදිහට ඉගෙන කියාගෙන දරා ගන්නවා. ඒකෙන් අනුන චරිතාපදානය මෑත භාගයේ පහළ වෙච්ච මේ මාහිමියන් වහන්සේ.
වහන්සේ සෑම දවසේම උදේ දවල් සවස භික්ෂූන් වහන්සේලාට දීපින්නතුන්ට ආවාද කරනවා. ඒ කියන්නේ උනන්දු කරවනවා. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි මානි. මේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි දැන් ලැබිලා තියෙනවා. දුර්ලභෝ මනුෂ්‍යත්ව පටිලාභෝ. නිස් ජීවිතේ බොහොම දුර්ලභයි, අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභව කණ සම්පatti. ඒ කියන්නේ අඳ ගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධික යනි අභාවිතාවෙන් තොරව නැන නුවණැති ජීවිත දුර්ලභයි දැන් ඒක ලැබිලා තියෙනවා. දුර්ලභා පම්බජ්ජාකින් පැවිදි පිරිසටේ මහනකමන් ලෝක බොහොම දුර්ලභයි, අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභං සද්ධම්ම සවනං. නිවනට උපනිශ්‍රේ වෙන මඟඵල නිවන් ලැබෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන බොහොම අඩුයි, අද ඒක ලැබිලා තියෙනවා. දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. නිවනට උපකාර වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රේ බොහොම දුර්ලභයි, අද ඒක ලැබිලා තියෙනවා. මේ සියල්ල දැන් ලැබී ඇති බැවින් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මහණි, හැම විටම කුසාසිත වැඩනසේ මන සිහියෙන් කටයුතු කරත්වා කියලා උපදෙස් දීලා තියෙනවා. ඒතකොට විශේෂයෙන්ම කියවෙතු වෙන්නේ මේ අපේ ජීවිත බොහොම වාසනාවන්තයි. හැම සම්පත්තියකින්ම අපට ලැබිලා තියෙනවා. ඒ ලැබී තියෙන මේ වාසනාවන්ත ජීවිතය අපි තවදුරට සාර්ථක කර ගැනීම පිණිස හැම විටම කුසාසිත වැඩෙන හැටියට, අකුසාසිත නොවැඩෙන හැටියට සිහිය පිහිටුවමින් ඔය අනුස්සති භාවනා කරමු. තමන් සමාදන් වන සීලය, ඒ වගේම තමන්ගේ සන්තානයේ තුල හිත පිරිසුදු වෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ, මේවා නිරතුරුව භාවනා කරන්න පුරුදු කරන්න. එසේ පුරුදු කිරීමේදී තමන් කවදාකවත් අපායට වැටෙන්නේ නැහැ. මනුස්ස ලෝකයේ දුක්ඛිත බවට පත්වන්නේ නැහැ. උපනුපන්තයන මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් උපනුපන්තයන බොහොම වාසනාවන්ත ඥානවන්ත ජීවිත ලැබෙනවා. ඒ හේතුවෙන් තම බලාපොරොත්තු වන සමත භාවනා, විපස්සනා භාවනා මඟඵල නිවන් සුව ලබන්න වාසනාව ලැබෙනවා. මේකයි බුදුරජාණන් වහන්සේ දුන්න විශේෂ උපදේශයේ සුගතෝ වාදය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් නිතර නීවරණ ඇතුළු නොවන හැටියට නිතර අනුස්සති ක්‍රම හුරු කරන්නට ඕන. ආනපාන සතිය විශේෂයි. ඒකට විවේකීව භාවනා කරන්න ලැබුණොත් කළ යුතුයි. දේට, පාන්දරට, රැයට, දවල් වුණත් යම් කිසි විදිහකින් නිවාඩුවක් තියෙනවා නම් ඒ ආනපාන සතිය බලන්න සුදුසුයි. අනිත් හැම විටම වැඩ කරන කාලය තුල මෙත්තා, බුද්ධානුස්සති, කොට්ඨාස භාවනා, තිමරණ සතිය පුරුදු නම් එහෙමයි. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දෙසු දේශනාව, භාවනාට අදාළ දේශනාව, කරණීය මිත්‍ය සූත්‍රය, එහෙම නැත්නම් ඒ විදිහේ මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය වෙන දෙයක් හිතින් කියව කියව දවසේ වැඩ කරනවා. ඒතර හිතර නීවරණ එන්නේ නැහැ. නීවරණෙන් නැති නිසා යම්කිසි වෙලාවක ආනපාන සතිය වඩන්න විවේක ලැබුණා නම් එතෙන්දී පහසුවෙන් හිත තැන්පත් වෙනවා, භවනාට හිත යෙදෙනවා, සමාධි වෙනවා. මේකයි අවශ්‍යතාව. පූජ්‍යපාද නාවුවනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මහා පිංකෙතක් බව වැටහෙනවා. උන්වහන්සේට ඕන තරම් පූජාවන් ලැබෙනවා. ඒ මොනදේ ලැබුණත් ඇලීමක් ගැටීමක් තිබුණේ නැහැ. ඒ සියල්ලම ජන්මදින දවසේදී මහා සංඝයාට පූජා කරනු ලැබෙනවා. උන්වහන්සේ ඒ අතින් ලියලා තිබුණා ජීවන චරිත පොතක්. ඒක ජීවත්වල ඉන්න කාලේ විවෘත කරන්න තහනම් කරලා තිබුණා. උන්වහන්සේගේ අපවත් කියලා ආදාන පූජෝත්සවයෙන් පස්සේ ඒ පිළිබඳව තොරතුරු ගත්තාම අති ගාම්භීර පොතක් ඒ මුද්‍රණය කරලා
අද ඔබ අතට පත් කරලා තියෙන ඉතාම වැදගත්ම ග්‍රන්ථයක්. ඒ පොත කියවීමෙන් තමන්ට දැනගන්න පුළුවන් ඒ අපවත් වුණ මාහිමියන් වහන්සේ කොයි වාගේ කෙනෙක්ද කියලා. බඹලුවෙන් ඇවිල්ලා මහනදම් පුරලා බඹලෝ බ්‍රහ්ම රාජයෙක් වගේ ජීවත් වෙලා ආපහු බඹලොවට යන්න වරම් තිබුණා. අන්නේ මාහිමියන් වහන්සේගේ චරිතයේ කවුරුත් ආදර්ශයට අරගෙන නෑබෑ යන වචන පාවිච්චි නොකර මන්දෝසාහ ගති දුරු කරලා සද්ධා වීරිය සති සමාධි ඥාන දියුණු කරලා බොහොම හොඳින් කටයුතු කරන්නට ඕන. ආදර්ශ සම්පන්න කෙනෙක් වෙන්නට ඕන. පරිත්‍යාග සීලයේ කෙනෙක් වෙන්නට ඕන. ත්‍යාගවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඊර්ෂ්‍යා වෛරය නැතුව බොහොම අවංක භක්තියාදරයෙන් මෛත්‍රියෙන් වැඩ කරන්නට ඕන. කරුණා මෛත්‍රී ගුණ නිතරම දියුණු තියුණු කරන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේගේ චරිතය බලලා ඒ චරිතයට අනුකූලව කටයුතු කිරීම ඉතා වැදගත්. මාර්ගයට අනුව සීලය හොඳට පිළිපදාගෙන ඉන අනතුරුව සමත භාවනාව ගැඹුරෙන් දියුණු කරලා විපස්සනා භාවනාවන් ගැඹුරෙන් පුහුණු කරන භාවනා ආචාර්යන් වහන්සේ නමක් වැඩවාසය කරනවා පා අවුක් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ කාරණාවන් දැනගෙන 1996 ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග පාව ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. පාව ස්වාමීන්ද්‍රයන් වහන්සේත් බොහොම කරුණා මෛත්‍රියෙන් යුක්තව බොහොම නිහතමානී ගුණයන්ගින් යුක්ත ශ්‍රේෂ්ඨ භවනා ගුරු ස්වාමීන් වහන්සේ නමක්. ඒ කාලයේදී බුරුම රටේ තවත් රටවල් ගණනාවක ප්‍රචලිත වෙලා තිබුණා සමත භාවනාවත් ගැඹුරෙන් පුහුණු කරවන විපස්සනා භාවනාවත් ගැඹුරෙන් පුහුණු කරවන භාවනා ආචාර්යයන් වහන්සේ නමක් හැටියට ප්‍රකට වෙලා තිබුණා. ස්වාමීන් වහන්සේ වැඩිය බව දැනගත්ත සංසාරයේදී කල්යාණ මිත්‍රත්වයේ හොඳට දෙදෙනාගේ මතු වුණා. ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් භාවනා පුහුණු කළා. ගුරු ස්වාමීන් වහන්සේට හැඟීමක් මතු වුණා. පාවෂයාඩෝ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ වෙහෙසවන්න හොඳ නෑ, මං ස්වාමීන් වහන්සේ කුටියට එන්නම් භාවනා උපදෙස් ලබා දෙන්න. ගුරු ස්වාමීන් වහන්සේට පවා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ පිළිබඳව මේ වාගේ කරුණා මෛත්‍රියෙන් ඇතුව ස්වාමීන් වහන්සේ භාවනාව හොඳට පුහුණු කළා. ඒ කාලයේදී අඛණ්ඩව භාවනා පුහුණු කළා. ස්වාමීන් වහන්සේ මාසයක් දෙකක් හොඳට භාවනා කරලා අට සමාපත්තිය උපදවා ගත්තා. උපදවාගෙන නැවත ලංකාවේ තිබුණු කටයුතු නිසා ඒ කටයුතු කරලා ආපහු යන්න කියලා හිතාගෙන ලංකාවට ආවා. ඇවිල්ලා මාස කීපයක් මේ ශාසනික මෙහෙවර සිද්ධ කරලා ආපහු බුරුම රටට වැඩම කළා. වැඩම කරලා මේ ස්වාමීන් වහන්සේ පාව ස්වාමීන් වහන්සේ අසා සිටිනවා, මේ කොහොමද මේ පසුගිය කාලය තුළදී ලංකාවේ කාර්ය බහුලත්වයත් එක්ක භවනා කරගන්න පුළුවන් වුණාද, උපදවාගත් සමාධිවල එහෙම වෙනසක් සිද්ධ වුණාද කියලා අසා සිටියා. ඉතින් අපි ඒ කාලයේදී පරිවර්තනයෙන් උදව් කරපු නිසා අපිට ඒ කරුණ හොඳට මතකයි. ඉතින් ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීන් වහන්සේ දා මම පොහුණු වෙච්ච භවනා කර්මස්ථානයේ බිඳක්වත් පිරිහීමටපත් වුන්නේ නැහැ. ඒ කර්මස්ථානයේ ඒ විදිහට මට පවත්වා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සමාධි ඒ ආකාරයෙන් පවත්වා ගන්න පුළුවන්කම ලැබුණයි කියලා ප්‍රකාශ කළා. ඉතින් ඉන් අනතුරුව ගුරු ස්වාමීන් වහන්සේලා අනුපිළිවෙලින් භවනා පුහුණු කෙළෙව්වා. ඒ භවනා මාර්ගයේදී සමත භවනාවන් සියල්ලක්ම පුහුණු කරනවා. දසකසින සමාධියම පුහුණු කරවනවා. ඒ දසකසින සමාධිය නිකාම් පුහුණු කරනවා නෙමෙයි, ස්වාමීන් වහන්සේ අට සමාපත්තියෙන් මත පිහිටාගෙන පුහුණු කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඉතාම කෙටි කාලයකදී මේ සමාධි සංසාරයේ පුහුණු කරපු දේවල් නිසා ඉතාම කෙටි කාලයකදී මේවා හැම එකක්ම අලුත් කරගන්න පුළුවන්කම ලැබුණා. අට සමාපත්තිය හැම එකක්ම ඉතා පහසුවෙන්ම කරගන්න ලැබුණා. එන අනතුරුව විපස්සනා භාවනාවට නංවන අවස්ථාවේදී නාම රූපයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ හොඳට මතු වුණා. සංසාරයේදී දේවල් පවා වර්තමානයේ දේවල් අනාගත දේවල් හැම එකක්ම මතු වෙන ආකාරයට ගැඹුරු සමාධියක් මතු වුණා. ඒ නාම රූපයන් සම්මාසනයේදී ස්වාමීන් වහන්සේ කිව්වා, එහෙමනම් පෙර භව බලන්න. පෙර භව බලාගෙන බලාගෙන ගියා. ස්වාමීන් වහන්සේ කිව්වා, මට ආත්ම විශාල ප්‍රමාණයක් පේනවා. අතීතයේදී දීපංකර බුදුරජාණන් වහන්සේ දක්වා මට පේනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා තියෙනවායි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. එන අනතුරුව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා, එහෙමනම් ගුරු ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලැබුණා අනාගතය පිළිබඳවත් බලන්න. ස්වාමීන් වහන්සේ අනාගතය පිළිබඳවත් බැලුවා. මට මතු ආත්ම 1800ක් තියෙනවා. ඒ ආත්ම 1800දී ලෞතරා බුද්ධත්වයට පත් වෙනවායි කියලා ස්වාමීන් වහන්සේ දා ඒ ෂැඩෝ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේගේ ජීවිතය පිළිබඳව සලකලා බලනකොට භවනාමය ජීවිතයක්
ඉතාම දුර්ලභ ගණයේ ජීවිතයක්. මේ සම්මා සම්බුදු ශාසනය තුළ තියෙන ජීවිතයන් අතර බලපුහම ඉතාම දුර්ලභ ජීවිතයක්. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා සීලය ඉතාම හොඳයි, ඒවගේම භාවනාවත් ඉතාම හොඳයි, පරියාපෘති ධර්මතාවය පිළිබඳව අවබෝධයක් නැහැ. සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා සීලය බොහොම හොඳයි, පරියාපෘති ධර්මයත් හොඳටම හොඳයි, භාවනා පිළිබඳව අවබෝධයක් නැහැ. තව සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා සීලය තරම් හොඳ නැහැ, නමුත් පරියාපෘති ධර්ම පිළිබඳවත් අවබෝධයක් තියෙනවා, භාවනාවත් පිළිබඳවත් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ අපවත්තේ වදාළ ලොකු ස්වාමීන් වහන්සේ මේ හැම එක්කීම පරිපූර්ණයි. සීලය පිළිබඳව උන්වහන්සේ සියල්ලංගේම පරිපූර්ණයි, පරියාපෘති ධර්ම පිළිබඳව සියල්ලංගේම පරිපූර්ණයි, ප්‍රතිපත්තිය පිළිබඳව සියල්ලංගේම පරිපූර්ණයි, ප්‍රතිවේදයන් පිළිබඳවත් ඒ වගේමයි. තමාගේ හිත හොඳට ආරක්ෂා කරගෙන, භාවනාව හොඳට පිහිටුවාගෙන, ගුණාංග හොඳට පිහිටුවාගෙන වාසය කරන්න පුළුවන් වටිනා ස්වාමීන් වහන්සේ නමක්. නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කටින් ප්‍රකාශන කළාට ඒ වැඩපිළිවෙල අනුව අපි දන්නවා උන්වහන්සේ බුදු බව පතන කෙරේ. ඒට උචිත විදිහට තමයි මහණදම් පිරිවෙත්, ගති පැවතුම්, කතාබහ හැසිරීම, පරිත්‍යාග ඔක්කෝම කළේ. ඒ නිසා අපි පතනවා උන්වහන්සේගේ ප්‍රාර්ථනාව අනුව සම්මා සම්බුදු බව ලබාගෙන අනාගතයේ ලෝකයා දෙවියන් සහිත ලෝකයා සසර එතර කරවගෙන උන්වහන්සේට අමා මහ නිවන් සම්පත් ලබන්න ශක්තිය බලය පින වැඩේවා කියලා අපි මේ වැදගත් අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමු. සලකුණු තමයි නාවිනරි ධම්ම ස්වාමීන් වහන්සේගේ ශාසනික භූමිකාව තුළ ගමන් කරපු මේ ක්‍රියාපටිපාටිය තුළ මේ දැවැන්ත අතිඋත්තම චරිතාපදානය තුළ බණපොතට අනුකූලව ගත්තට පස්සේ අපට සනාත කිරීමට බෙහෙවින්ම තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි උන්වහන්සේගේ තිබුණු මහා උතුම්කම නිසාම තමයි උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, අතිපූජනීය කඩවැද්දුව ජිනවංශ නායක ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අරිය ධම්මට මමත් වඳිනවා නම. එහෙම තමයි උන්වහන්සේ කියන්නේ මේ අරිය ධම්මට මමත් වඳිනවා කියලා. ඒ වඳිනවා කියලා කියන්නේ උන්වහන්සේ සම්මුතියෙන් වඳිනවා, පාද නමස්කාර කරනවා කියන අර්ථය නෙමෙයි, දණ්ඩ නමස්කාර කරනවා කියන අර්ථය නෙමෙයි. ඒකින් අදහස් කරන්නේ ගුණයට මමත් ගරු කරනවා කියන කතාන්දරයයි. ඒ ගුණයට ගරු කිරීමේ පූර්වාදර්ශයයි උන්වහන්සේගේ ගුරුවාචාර්යන් වහන්සේලා පවා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයට ගත්තට පස්සේ අපේ අතිපූජනීය නාවුනේ අරිදම අනුනායක ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ ඉදිරියට යන කෙනෙකුට මෑත භාගයේ දැකලා හිතලා ආදර්ශයට ගන්න පුළුවන් භික්ෂූන් වහන්සේ නමකගේ ඇවතුම් පැවතුම් ක්‍රියාකාරීත්වයන් කෙබඳුද කියන එක සටහන් තබන්නට හොඳම නිදර්ශනය තමයි, හොඳම උදාහරණය තමයි අතිපූජනීය නාවුනේ අරිදම ස්වාමීන් වහන්සේගේ මහා බෝධිසත්ව චරිතාපදානය. එය අධ්‍යයනය කරන්න වටිනා වූ සාරවත් චරිතාපදානයක්. මහා බෝසත් ජීවිතයක සටහන් අන්තර්ගත වෙලා තිබිච්ච, ගැබ් වෙලා තිබිච්ච උත්තම ජීවිතය. එම නිසා ඒ සාදු චරිතයන්ට අපි ගරු කරන්නට ඕනේ, ඒ සාදු චරිතයන් ජන සමාජයට පෙන්නුම් කරන්නට ඕනේ, විවෘත කරන්නට ඕනේ. එතකොට ඒ චරිත තුළින් තවත් චරිත මුවහත් වෙලා, පිරිසිදු වෙලා, පිළිසකර වෙලා, සංස්කරණය වෙලා ශාසනයේ පවතින බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරන පුංචි පුංචි ශික්ෂාපදයක් නමුත් අත් නොහැර නොකඩා ඒව රැකීමට ඉදිරිපත් වෙනවා. එනිසා ඒ චරිතවලට අපි ගරු කරන ගමන්, ඒ චරිතවල තිබුණු ගුණාත්මක භාවය ලෝකයට ප්‍රකට කරන ගමන්, ඒ චරිතවල තිබුණු උතුම් ගුණාංග අපේ ජීවිතවලට ආදේශ කරගෙන අපේ ජීවිතත් බුදුමගේ ගමන් කරන උත්තම ජීවිත බවට පත් කර ගැනීමට අදිෂ්ඨාන කිරීම තමයි, ඒ පෙළ ගැස්ම තමයි එබඳු උත්තම චරිතයකට කළ හැකි උත්තුංග උපහාරය. එනිසා නාවින අරිදම් අනුනායක ස්වාමීන් වහන්සේ ඒ මග ගමන් කරමින් තුන්ලොවක් සනසන්නට මතු බුදු වේවායි කෘතවේදීත්වෙන් යුතුව, ගෞරව බහුමානයෙන් යුතුව අපි අදිෂ්ඨාන පිහිටුවීම
කළ යුතුයි. වහන්සේ මේ අනුගමනය කරපු ගුණාංග වලින් සුළු හෝ ප්‍රමාණයක් අපෙත් අපේ ජීවිතවලට එක්හාසු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. අපි අපවත් මේ වදාළ ලොකු ස්වාමීන් වහන්සේට කරන ගරුත්වයක් වශයෙන් අපි මේ බෞද්ධ ජනතාව වශයෙන් ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් අපි සුළුවෙන් හෝ භාවනාවක් දියුණු කරන්නට ඕනේ. ලොකු ස්වාමීන් වහන්සේ භාවනාවක් වශයෙන් මෛත්‍රී භාවනාව දියුණු කළා. අපිට සුළුවෙන් හෝ මෛත්‍රී භාවනාවක් පුහුණු කරන්න පුළුවන්. මේ මෛත්‍රී භාවනා පුහුණු කිරීමේදී තමන්ට සුළු වේලාවක් මෛත්‍රී වඩා ගන්නවා. මම වහිර නොවේමි, තරහ නොවේමි, නිදුක් වේමි, නිරෝගී වේමි, සුවපත් වේමි. ඒ වගේම තමන්ට තව කාල වේලාව තියෙනවා නම් වර්ග ගොඩාක් කරන්න පුළුවන්. එහෙම බැරි නම් යටත් පිරිසෙන් වර්ග කීපයකට හරි අපි මෛත්‍රී කරනවා. තමන්ගේ සමීපචාරී සෑම දෙනාට මෛත්‍රී කරනවා. ලෝකවාසී සෑම දෙනාට මෛත්‍රී කරනවා. සියලු දිව්‍ය රාජරුන්ට මෛත්‍රී කරනවා. මේ ආකාරයෙන් කොටස් කීපයකට හෝ මෛත්‍රී වඩනවා නම් ඒ මෛත්‍රී කුසලයේ තාම ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි අනුගමනය කිරීමේදී අපි ස්වාමීන් වහන්සේට ගරු බොහොමන් කරන එක ඉතාම වැදගත්. ඒ ගරු බොහොමන් කිරීමත් සමගම ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තිබුණු වටිනා ගුණාංග අපේ ජීවිතයට එක්ව කර ගන්නට ඕනේ. නිහතමානී ගුණාංග ඉතාම හොඳින් තිබුණා. ඒ වගේම සමානාත්මයේ ගුණාංග ඉතාම හොඳින් තිබුණ හැම කෙනාට එක හා සමානව කටයුතු කරන, ඒ වගේම මුරුදු මොලොක් වචන භාවිතා කරන ගුණාංග හොඳට තිබුණා. ඒ වගේම තමන්ගේ මේ ශාසනයට අවශ්‍ය කරන හැම ගුණාංගයක්ම මේ ලෝකේ යම් කෙනෙකුට තියෙනවා නම් ඊට වඩා මේ සෑම ගුණාංගයක්ම හොඳට තිබුණා. අපේ කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ ඉන්න කාලයේදී ප්‍රකාශ කරනවා මේ අපේ සංඝ පිරිස මේ ඉන්න සංඝ පිරිස ඔක්කොම එක පැත්තකට දාලා තරාදියක නාවෙනේ අරියධම්ම නම තරාදී අනිත් පැත්ත දැම්මත් නාවෙනේ අරියධම්ම නම ඉන්න තරාදිය පැත්ත තාමත් බරයි. ඔක්කොගේම ගුණාංග වලට වඩා මේ ස්වාමීන් වහන්සේගේ ගුණාංග ශ්‍රේෂ්ඨ බවයි ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. තව ප්‍රකාශ කරනවා කඩවැද්දේ ස්වාමීන් වහන්සේ ඉන්නකොට මේ අරියධම්ම නම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් ඇවිල්ලා තියෙන මේ සම්මා සම්බුදු ශාසනයට පිහිට වෙන්න. එහෙමනම් අපි මේ හැඟීම අපි තියාගන්න. ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් මේ වැඩම කළා මේ මනුල්ලෝවට මේ ශාසනයට උපකාර වෙන්න. නැවතත් බ්‍රහ්ම ලෝකයට ගියා අපි දිහා බලාගෙන ඇති අපේ පින් අනුමෝදන් වෙනවා ඇති. ඒ නිසා අපේ මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් ආකාරයට අපිට පුළුවන් ආකාරයට අද දවසේ හෝ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්ලලා බුදුරජාන් වහන්සේට පහනක් දැල්ලලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න, හඳුන් කෝරක් දැල්ලලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න, මෛත්‍රී භාවනාවක් වඩලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ සිහි කරන්නා වූ පුණ්‍ය කර්මයන් වෙනුවෙන් විශාල පුණ්‍ය කර්ම සම්භාරයක්ම සිද්ධ වෙනවා. ආරණ්‍ය සේනාසන හැම එකම සිද්ධ වෙනවා. නාවින ආරණ්‍ය සේනාසනයේදීත් මේ වස්සාන කාලයට පෙර ආටු විශාල පුණ්‍ය කර්මයක් කරලා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කළා. නාවින ආරණ්‍ය සේනාසනයේ දායක සභාව මගින් පාව ආරණ්‍ය සේනාසනයේ වාසය කරන ස්වාමීන් වහන්සේලා 1500කට පමණ පිරිසකට විශාල දානමය පුණ්‍ය කර්මයක් පවත්නවා ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස. තවත් බොහෝ දෙනෙක් ප්‍රතිපත්ති මේ පුණ්‍ය කර්මයන් වල යෙදෙනවා. මේ වාගේ පුණ්‍ය කර්ම විශාල ප්‍රමාණයක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකවාසී ජනතාව සිද්ධ කරනවා. මේ ස්වාමීන් වහන්සේගේ ගුණය සිහි කරලා ඉතින් අපි ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ ගුණය සිහිපත් කරගෙන පුළුවන් ආකාරයෙන් මෛත්‍රී භාවනාවක් හෝ වඩාගෙන එහෙම නැත්නම් බුද්ධ වන්දනාවක් බෝධි පූජාවක් හරි සිදු කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙමු. මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ සියලුම පුණ්‍ය කර්මයන් ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය ආත්මේ බ්‍රහ්ම ජීවිතය දැක ගන්න ලැබේවා. ඒ බ්‍රහ්ම ජීවිතය තව තවත් සිය දහස් ගුණයෙන් බැබලෙන්නට මේ ලෝකවාසී මේ ලංකාවාසී පමණක් නෙමේ ලෝකවාසී ජනතාව සිදු කරන සියලුම පුණ්‍ය කර්මයන් අනුමෝදන් වෙන්න ලැබේ. නොකඳ මෙපමණයි කියලා කියන්නට බෑ. බහුසුත භාවයත් ඒ වගේ ඥානයත් ඒ වගේ අන්නේ වගේ දේවල් ගැන හිතලා කල්පනා කරලා මාහිමියන් වහන්සේ සිහි කරලා හැමදාම උදේ හවස වඳින්න ඕන, පුදන්න ඕන, ගෞරවේ පුද කරන්නට ඕන, ඒ අවවාද අනුශාසනා පිළිපු ගන්නට ඕන. ඒ මාහිමියන් වහන්සේ රචිත ග්‍රන්ථ තව කෙනෙකුට ඒ විදිහට ලියන්න බෑ පින්වත්නි. අන්නේ රචිත ග්‍රන්ථ ටික හොඳට පරිශීලනය කරන්න ඕන. දේශනාද අන්තර්ජාලයෙන් ඕන තරම් ලබා ගන්න පුළුවන්.
ඒවත් ලබා ගන්නට ඕන. එහෙමනම් ඒ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අනුනායක දුරන්දර මාතර ශ්‍රී ඥානාරාම කඩවැද්දෝ ශ්‍රී දිනවංශාභිධාන වංශාවතන්ත ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක ධාරේ නා වූ අරිය ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප මේ රැස්කර ගනු ලබන පින් බලෙන්, ඒ වගේම සමස්ත ලෝකවාසී ජනතාවම රැස්කරගත් පින් බලෙන් උන්වහන්සේගේ සංසාර ගමන සැපවත් වේවා, දුක පීඩාවක් නොවේවා, කල් මරණයක් නොවේවා, ආයු වරණ සැප බල ඥාන ලැබේවා, සුගතියක්ම වේවා, පාරමී ගුණ දියුණු වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවල වදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර මහම නිවන් පසක් කිරීම සඳහා විශේෂයෙන් උන්වහන්සේ ලෞතුරා බුදු බව පතන්නේ නම් ඒ බුද්ධත්වේ ලබා ගැනීම සඳහා මේ සියලු පින්ද හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ශාසන අඹර අර්ථයෙන් ධර්මයෙන් ඒකාලෝක කළ අති පූජනීය නා උයනේ අරිය ධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේ කිසි කලෙකත් තනතුරු සම්මාන ලාභ අපේක්ෂා නොකළසේක. උන්වහන්සේ හෙළන හුස්ම රැල්ලක් පාසා සකල සත්වයාටම මෙත්සිත පැතිරූසේක. ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව තව පරම්පරා ගණනකට අසන්නට පිළිපදින්නට ආදර්ශයක් වූවාසේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ රාශියක් පටිගත කරන ලද ත්‍රිපිටකානුකූල ධර්මදේශනා රාශියක් මෙන්ම සංඛාරූපේඛා දක්වා භාවනාව දියුණු කළ හැකි බණ පොතක් වන් උන්වහන්සේගේ ස්වයං ලිඛිත ජීවිත කතාවද උරුම කොට තබායි උන්වහන්සේ මේ ජීවිතයේ තමන් වහන්සේගේ බෝසත් කිස නිම කරන්නට යෙදුනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉන්නා තැනක සිට අප විසින් රැස්පත් කරන සියලු කුසල් අනුමෝදන් වෙත්වා. සසර වසනා කාලයේ අපාතින් යම් පමා දුසක් වීනම් කමා කරන සේක්වා. ඔබ වහන්සේ තබන පියවරක් ගානේ, හෙළන හුස්ම රැල්ලක් ගානේ සර්වඥතා ඥාණය පිණිසවන බෝධි සම්භාර මුදුන්පත් වේවා. අවුවකින්, වැස්සකින්, පින්නකින්, සුළඟකින්, දූවිල්ලකින් හෝ මැසි මදුරුවෙකුගෙන්වත් චිත්ත පීඩාවක තරම් දෙයක් නොම වේවා. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය සර්වඥතා ඥාණය තුන් ලොවක් දහම හිස දරා දිවියට ගලපා බවුන් වඩා තම සිත සවිගන්වා සීල ගුණින් අගතෙන් සදහෙන් දන මන පහදා සනසුවා තමන් ලැබූ සුව අනුනත බෙදනට සකල සතට අමමිත පතුරා දිවියම කැප කර දහම් දානයට බෝසත් ගුණ නිති පෙහෙනි කළා. සසුන් අහස එලි කළපුන් සඳපාන දහම් සුවෙන් ලොව සැනසූ
හිමි පාන නිවන් මඟට අප යොමු කළ සමිඳාන කෙසේ සැනසෙන්ද අපගම් රජිදාන සුපසන් ඉඳුරන් සංවර පැවතුම් සමගින් සඟ කැලකට නායක වී ලෝවැසි පොදු දනගෙම බුහුමන් ලැබ ගුරුහිමියන් අටකීකරුවී පරමාදර්ශය ඊතම සිසුනට තපෝගුණින් නිරතුරු සුසැදී අනුනාහිමියනි වඩිනු මැන යලිත් නිවනට පෙර ඇත අප තනිවී සසුන් අහස එලි කළපුන් සඳපාන දහම් සුවෙන් ලොව සැනසු හිමිපාන නිවන් මඟට අප යොමු කළ සමිඳාන කෙසේ සැනසෙන්ද අපගම් රජිදාන කෙසේ සැනසෙන්ද අපගම් රජිදාන කෙසේ සැනසෙන්ද අපගම් රජිදාන ජායතේ මහා තේරා විවන්දනා